ශක්කවාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුූසග මොක්කදං දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවන කාලෝ අයංබදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. අ්ජීවකි ්චන්නා තප්පංකු ජන්ඥා මරනන්සුයි. නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනාති වන්දනීය පූජනීය ගරුත්‍ර මහා සංගරත්යෙන් අවසරයි ශ්‍රද්ධවන්ත කාරුණක ගුණුවන්ත පින්නත්න්නේ අදදවසෙත් අපේ ජීවිතයේ යථභූත ස්වභාවය ඇත්ත ස්වභාවය පිළිබඳව කතාබහ කරෙන වචිනාකෙන සූත්‍ර ධර්මයක් සමග තමයි මේ සූත්‍ර ධර්ම විවරණ දේශනාමාලාව තුළින් අපි හමුවෙන්නේ. පිත් සූත්‍ර ධර්මයක් කියල කියන්නේ අපේ ජීවිතය කුමක්හරි පැතිකඩක් පිළිබඳව කතාභා කරන වටිනා කියන ධර්ම විවරණයක්. සමහර සූත්‍ර ධර්මල තියෙනවා අපේ මුළු ජීවිතම සංෂිප්ත කරලා සංග්‍රහ කරලා කතාභා කරන ස්වභාවය. එවැනි සූත්‍ර හරීම වැදගත්. අදපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේත් අපේ අතීවිත ජීවිතයේ වර්තමාන ජීවිත අනාගත ජීවිතය කියන. මෙන්න මේ අතීත වර්තමා අනාගත කාලත්‍රවර්තී ජීවිත ගැනම යථභූධ ඥානයෙන් දකින්නට මෙවන ත හේතු පල දහමට අනුකූල දකින්නට උපකාර කරන උපකාරන වටිනාකෙන සූත්‍ර ධරමයක්. මෙ සූත්‍ර දේශනාව තියෙන්නේ මජ්‍යම නිකායේ භංග වර්ගේ එකසිේ තිස් එක්වැනි සූත්‍රයේ විදිට බද්ධක රත්ත සූත්‍රය ප්‍රසිද්ධ සූත්‍ර දේශනාව බද්ධක රත්ත සූත්‍රය බද්‍ර වූ රැයක්කවත් ඉතා යහපත් රැ කියන අර්ථයන් තමයි බද්ධක රත්ත කියල කියන්නේ ශාසනය තුළ බද්‍ර වූ රැයක් එ ඉතාම යහපත් වූ යහපත් වූ ජීවිතයක් ගෙවීම කියන එක සිද්ධ වෙන්නේ කොහොම මේ ජීවිත දිහා බැලුවමද කියලා තමයි මේ සූත්‍රය තුළ විග්‍රහ වෙන්නේ. මේ දේශනාව සැවැත්නුවර ජේතවනාරාමයේදී තමයි සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංගරත්නය අතර. පින්නති මේ දේශනාවේ වටීන ගාථ ධර්මයක් තමයි අපි මුලින්ම සිහිපත් කළේ අද්ජේව කිච්චන්නා තප්පං කෝජඥ්ඥා මරණන්සුවේ. අද අදම ආරබ්ද වීර්ය කළ යුතුයි. හෙටනෙවේ අද අදම හෙට මරණය ඒ දැයි කවුද දන්නේ. මේ ගාතාව කියද්දි මදවෙච්ච සත්‍ය සිද්ධියක් පින්නති මතක් වුණා. අද උදෑසන කාලය අපේ භාවනා මධ්‍යස්ථානය ඉදිරියේ, අවුරුද්දු හැටකට වැඩි තාත්ත කෙනෙක් සාමානයෙන් අපි ගැන මැරිල වැටෙනව කියලා. එම මැරිල වැටුණා. ඒ පියතුමා යම් කිසි රැකියාවක නිරත වෙලා ගෙදර යනාතරයේ තමයි අපේ භාවනා මධ්‍යස්ථානය ඉස්සරහ මරණයට පත් වුණේ. පැකිහිපයක් පැය යනකම් එතුමා අදකක්්‍යනකම් එතුමාගේ මලකද ර්‍රදිිකඩකින් වහලා කවුරුවත් අල්ලන්නෙත් නෑ ඇයි මේ කාල කොරෝණ වේශනය තියෙන නිසා අල්ලන දෙන්නෙත් නෑ පොලිසිය සහහිළඟට ඒ අදාළ වෛද්‍ය සේවක පින්නත් අයවිල්ලා ඊට පස්සේ පියතුමාගේ ඒ සරයට අරගෙන ගියා එතුමාගේ ඊ රාත්‍රීිය එතුමාගේ පෙරේද දවස කොහොම තියෙන් නැදද. අදෝදේශන සිද්ධවෙච්ච මරණයගෙන එතුමට හාං කවිසක දෙයක්ක දැනින් නැතුවති. එතුමායි රෑත් හිතන්නඇති මේ මාසේ වැටුප් ලැබුණම අලුත් අවුරුද්ධට දරුව සම කටුතු කරන හැටි. සවාහට ආයතනෙන් ලැබෙන දීමනාති අවුරුදු දීමනා ඒ වට කරන දේ අවුරදු ගණු දෙනු කරන හැටි එ පේතුමාට මතක් වෙන්නති. බොහෝ බොහෝදේවල් මතක් ඉන්නති අද ගෙදර අද්දිත්තේමයි බලන්න මරණයාප හැට අපේ ජීවිතවලත් පිනතුන්ගේ ජීවිතවලත් එ ඒෙව කල්පනා කළ බලන්න කොච්චර බලාපොරොත්තු තියෙනවාද අම්ම කරේ තාත්තකනෙක් නම් දර දරුවන් ගනාගතය ගැෙන තරුණ දරුවෙක් නම් තමන් යනාගතය ගැන සාමාන ජීවිතයේ එද්දී නිරායාන්සේම බලාපොත්තු ගොඩ ගැහෙනවා ත්‍රාර්ථනා ගොඩ ගැහෙනවා සැනසුම් හැදෙනවා ඒ ඒ තාත්තට වගේ හෙට මරණයක් දන්න ඔබ ඕනම කෙනෙකුට තතාගතයන් වහන්සේ මිය වේල පහින්ම දැක්කා. මරණේගන අදහසක්කත්නතුව මේ ලෝකයන්ට ඇලි ගැලී වාසය කරන ලෝක සත්‍යයාට බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. අජ්්‍යේව කිච්චන්නා තත් පංකෝ ජඥ්ඥා මරණන්සුවේ පන්නත්නී පින් අස්්‍රාවකනේ අදදද උත්සාහ කරන්න. එට මරණය ඒද කියල කියන්න බෑ බුදු කෙනෙක් මේ කියන්නේ. එට මරණ ඒද කළෙ කියන්න බ. නහි නෝ සංගරන්තයන මහාසේනෙන මච්චුණ බහත් වූ සේ ඇති මාරයා සමග මිත්‍ර සන්තව කියල දෙයක් නෑ මේ ලෝකට බොහෝ දේවල් කතා බහ කරගෙන යම්යම් බිදියේ නිදහස් තත්්‍යයන්ට එන්න පුළුවන් කමතියෙනවා මේ ලෝකයේ සමහර ඇත්තක සහරදවල් කතා බා කරන අපිට යම්යම් තීදු තීරණවැට එන්න පුළුවන්. කෙනෙන් අඇය ගත්තන අප පුළුවන් නේනෑයි වේ මාස ෙවල තිරන න ලබ මසි දෙන්නම් කියලට කතා බහක්හි ඇතිරගන්න පුළුවන්. ඒවගේ හෙට කරන්න ඉතින වැඩේ අනමල් ලබන සතිී කරල දෙන්නන්ගේ අපිත් එක් එකටඉන්න කෙනෙ එක කතාභා කරගන්න පුළුවන්. ය මිත්‍ර සන්තව පවත්තාන්න පුළුවන්. මාරයත්ත එක් එම ැ. මාරයත්ක කව දාවත් එෙම කතා බහ කරලා පැයක්කල් ඉක්මව ගණ්ඩ බෑ. පැ දෙක තුනක් තවිස්සර හට ජීවිතය ඇදගෙන කතා කරගන්න බෑ. දවස් දෙක තුනක් තමඟ ජීවිතය ඉස්සරහට ඉඩත් දෙන්න කියල හෙම කතාබහ කරන්න ඉඩකුත්නෑ එම ස්වභාවිකුත් නෑ. වේගෙන් ඇදිලෙනව කුස්සෙක් පුංචි පක්ෂියෙක් බැහැගන්නෝ වගේ මරණයිව දැහැගන්න. බුදුපාණ වහස දේශනා කළේ හිස ගිනි ගත්ත කෙනෙක් හිසේ ගින නිවන්නත් කලියෙන් යෝනි ස්ෝමන සිිකාරයඋපදවාගන්න උත්හ කරන්න ඕන. වස්ත්‍ර ගිනි ගත්ත කෙනෙක් වස්ත්‍ර වල ගින නිවන්නත් කලියෙන් එතනති බුදුපියාණ වහන්සේ මතු කරලයි අපේ උත්සාහය අපේ අවධානය කොච්චර මේ ධරම මාරගෙන තියෙන් දෝනද කියලා උකුමාාවලින් භාවිතාවෙන් උදුප යණ වහසේ මතුකළේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ මේ ඉතාම යහපත් මානසිකත්වයක් ඇතිකරගෙන ජීවිතය අරගෙන යන්නට පුළුවන් මානසිකත්වය ඇතිකර ගන්න බද්ධක රත්ත කියන. මෙන්න මේ උතුම් මනෝභාවය ඇතිකර ගණ්ඩ නම් මොකද කරන්න ඩෝ නෑ අද හෙට හෙටට මරණය එන්ඩ උනත් පුළුවන් කියන සංකල්පය උපුදවාගෙන කාලය නෑ මට කියලා උත්සාහ කරන්නඩඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පන්නත් මහනෙන යහපත් වූ රෑකගේ ගැන යහපත් වූ විදර්ශනා සහිත ර උදාකරගන්නට බලාපොරොත්තු වෙන කෙනාගේ මාතෘකාව සහ විස්්තර විභාගය දේශනා කරමි. ඉස්සල්ලම සංක්ෂික්ව මාතෘකා වශයෙන් දේශනා කරනවා යහපත් රැයක් ඇති කරගන්න කොහොමද ළඟටේ මාතෘකාව විස්තරාත්මකව දේශනා කරනවා ඒටහන උද්දේශය කියලා. අතීතන් නාන්වාගමයිය නප්පටිකංකේ අනාගතන් යදතීතම් පහි නන්තං අපත් තංච අනාගතන් ඔන්න ගාථාව කෙතියෙන් මාතෘකා සහිත බදුන්හන්සේ දේශනා කරනවා. අතීතන් නාන්වාගමයිය නප්පටිකංකේ අනාගතන් ඉතාම නිවැරදිී විදර්ශනාත්මක මානසිකත්වයක් ඇති කරගන්න එවැනි යහපත් මානසිකත්තයකින් දිවිගෙවන කෙනෙක් බට පත්වෙන්න්නට සඳහන් කරනව කෙටියෙන්. අතීත පංච උපාදානස්කන්ද ධර්ම අනුගමනය නොකරයි. අනාගත පංචුපාදානස්කන්ද නොපතයි. යදතීතම් පහි නන්තන් අපත් තංචනාගතන්. ඇයි ඒ. අතීතය නිරුද්ධ වලග එක. අනාගතය තාම ඇවිල්ලනෑ. ඒ නිසා සඳහන් කරනවා අතීත පංචුපාදානස්කන්ද අනුගමනය කරන්නේ නෑ. අනාගත පංචුපාදානස්කන්ද පතන්නෑ. දැම් මේ අපේ විස්තරාත්මකව ඉගෙන ගණ්ඩෝන. අතීත පංචුපාදානස්කන්ද අනු ගමනය කරන්න කියනවා අනාගත පංචුපාදානස්කන්ද පිළිබඳව ්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කර ගන්න කියනවා ඇයිඒ අතීතයන රුද්දයි අනාගතය තවම පැමිනිලානය. පිනදි මොකදද මේ අතීත පංචුපාදානස්න්ද අනුගමනය කරනව කියල කියන්නේ. අතීත පංචුපාදානස්කන්දයක් ලුහු බඳන්නේ කොහොමද අපි. ඉස්සල්ල අපි තේරුම් ගමු පංචුපාදානස් කන්දය කියන්නේ මු කද යම් රූපයක් උපාදාානයට හිතකර නම් රූප උපාදානස්කන්දය. යම් වේදනාවක් උපාධානයට හිතකර නම් වේදනවපාදානස්කන්දය. යම් සං්ඥාවත් සංකාරයක් විඤ්ඥානයක් උපාදාානයට හිතකර නම් උපාදාානයක් ඇතිකරවන්නට හේතුවෙනෝ නම් ඒවරකන සංඥ උපාදානස්කඳ සංකාරුපාදානස්කන්ද ඤ්්‍යාුපාදානස්කන්ද. එතකොට අතීද පංචුපාදාානස්කන්දයක් අනුගමනය කරන්නේෑ කියන්නේ මුකක්ද. අතීත පං්චුපා ධානස්කන්ධයක් පින්රන්නේ අනුගමනය කරන්නේ කියන්නේ තන්හා සහගතව දෘෂ්ටි සහගතව මාන සහගතව ලුහු නොබැදීම. රහතන් වහන්සේටත් අතීතය මතක් වෙනවද නැද්ද. රහතන් වහන්සේ නමක් ළඟයිඳගෙන අම්ම ගැන කතා කළොත් රහතන් වහන්සේට අතීත ඒ තමන්ගේ ගිහි කලා අම්ම මතක් වෙනවද නැද්ද මතක් වෙනවා බුදුරජාණන් වහන්සේට කිබොල්ුවත් නුවර තමන්ගේ පියමහ රජතුමා මතක් වුණනාාදන ඇද්ද මතක් වුණා එතකොට මතක්වෙන්නේ අතීතය දැකපු පියමහරජතුමානේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථය සඳහන් කරන්නේ මේ අතීතය සි හේතුවක අනුකොලෝ මතක්වීම නෙවේ මෙතන මේ ගැටලුව තියෙන්නේ අතීත පංචුපාදානස්කන්දයක් තන්හා මිශ්‍රිත ආර්ජනාවෙන වනම් තන්හා මිශ්‍රිත වේ ඔස්සේ දුවනවනම් අතීත පංචුපාදානස්කන්දයක් දෘෂ්ටියෙන් ගන්නව නම් දෘෂ්ටි සහගත වේ පස්ස දුවන වනම් අතීත පංචුපාදානස්කන්දයක් මම වෙමි කියන හැගීමෙන් ගන්න වනම් ඒ ඔස්සේ දුවන වනම් අන්න ඒකයි කරන්න පා කියල කියන්නේ. අපි බලමු පන්නති අපේ ජීවිතවල කොහොමද මේ පංචුපාදා අනස්කන්ද අතීත පංචුපාදා අනස්කන්ද පස්සේ අපේ හිත දුවන්නේ කියලා. පාසල් කාලය. පාසැල් කාලය කිව්වට පස්සේ පාසල මතක් වෙනවද නැත්ත මතක් වෙනවා. පාසල කිව්ට පස්සේ මොනුවද මතක් වෙන තියෙන පාසල ඊළඟට පාස ගුරුවරු පාසලකට අධ්‍යාපනය හදාරපු යහළු යෙහෙළියන් අදී වශයෙන් පාසල කියද්දි කෙනකුට මතක් වෙන ගොඩක් දේවල් තියෙනවා. එතකොට එතනක් තියෙන්නේ ඉස්කන්ද ධර්මද නැද්ද. ඉස්කඳ ධර්ම. ැ පාසල කියද්දිී ර රූප පාදානස්කන්දය. උපාධානයට හේතු වෙන රූප ඒතන තියනවා. ඒළඟට පාසල් කාලෙ විනෝද ගමන් එහම ගියානං. පාසල් කාලේ සෙල්ලම් මෙහෙම කරානම්. ඒ පාසල් කාලේ වින්ද සැප මතක් වුණු එතනම කද තියෙන්නේ. වේදනා ස්කන්දය උපාධානයට හිතකර වේදනා උපාදානස්කන්දය. ඊට පාසල් කාලෙ තිහා සිගෙන ගත්තා සිංහල ඉගෙන ගත්තා මේ මේ වගේ කැමති විෂයන් ඉගෙන ගත්තා කළේ විෂයන් එ ඉගැ මතක් කනවා කියන්නේ. සඥා ඉගෙන ගන්නවා කිය සං්ඥා වර්ධනය කිරීමක්නේ එතකට සං්ඥාව පාදනස්කන්දය ඊළඟෙට පාසල් යන කාලේ යමිකොට යම් ආදරයයක් එහෙම තිබනම් ආදරයේ කියන්නේ සංකාරු පාදනස්කන්දය. පාසල් යන කාල යාලුවවෙත්ත එක් ගහගත්තය ම තක්කනව නම් එතර තියෙන්නේ දේශේය එතකොට ඒත් දේශය කියන්නේ සංකාරු පාදනස්කන්දයට අයි එතකොට පාසල් කා අත්දැකපු හැම දෙයක්ම දැනුන කියන්නේ විඤ්ඥානුපාදානස්කන්දයක්. එතකොට බලන්න පින්නත්ති අපි පාසල කියල පාසල් කාලේ තුළෙහිර වෙනකොට එතන රූපපාදානස්කන්ද වේධනවපාධනස්කද සඥාපාදානස්කන්ද, සංකරුපාදානස්කන්ද විඤඥානුපාදානස්කන්ද ලොහු බැඳීමක් තියෙන්න්නේ. එතකොටේ ලුහුබඳින්නි කොහොමද ආසාාවෙන්ද නැද්ද හරියාසාාවෙන් අන්න තන්හාාව. ඊළඟටේ පාසල් කාලේ මගේ යාලුවා කියල මකක්ුණොත් කවු හරි කෙනෙක් කොයි සුමනා කියල හරි පේදස කිය රිෙ මගේ යාලුවා කියල කල්පනාටාවත් එතරම කද තියෙන්නේෙ. වැරදි දැක් ම දෘෂ්ටියයක් මගදද මගේ යාලුවා. ඊළඟටතින් ඒකාලතින් ම හිටියනය කෙල හිතුනොත් එතනමොකද තියෙන්නේෙ මම වෙම කියන මානය එතකොට අතීතය පාසල් කාලය මතක් වුණ නොත්හෙ මේේ පාසල් කායේ තුළ යාම්කිසි රූපයක් මතක් වුණ ොත්තන තන්හාපතිනවා. තන්නාවෙන් ඒ රූපයගෙන හිත 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 හිට හිතින්නවා. ඒළඟටේ රූපය ඒකාලේ මගේ කරගෙන හිටිය කරෙක් නම් මගේල හිටිපෙන මගගේව හිටිපෙන මගේව හිටපිෙන දැන් කොහේන්නව දන්න අය හවේට තිබ නම් දකිින්ට තිබනම් බලන්ට තිබනම් ඊළඟ බවය අරිහම්බෙනන කවුද මගේ වල හිටපිෙන දෘෂ්ි ෘෂ්ටියය ඔසේ දුවනවා. එතකට විඳන්නේ විින්ද මමනති අපි හොඳට දන්නන පංචුපාදානස්කන්දය තුළ මමවේමි කියල හෙම ආත්මත්තයෙන් තොර එහෙම හේතුවල දහමක්න නමුත්තිතින් මොකද වෙන්නේ මේ බද්ධයක රත්ත කියන මේ විදර්ශනාත්ම කවබෝධයක් සහිත ජීවිතය ගෙනන මට්ටමටාවේ නැත්තං. මමනේ ඒකාලික කිය ම මම ඒකාල අධදැකපු කියලේ මම අයනය කරනවා. එතකොට ද තන්හා දෘෂ්ටි මාන ඊළඟටි හිත යම් කිසිගැෙන මේ වෙනකොට වය සැයි යම්කිසි වයසකට ඇවිල ැදිවවිහරි ජීවිතය වැඩි හිටිවේකට හරි දැ මෙයාට කන්නා ඩිස්සරහට ගියාට පස්සේ තරුණ කාලේ රූපය මතක් වෙනවා මෙයාට මතක් වෙනවා තරුණ කාලේ රූපය එකොට මෙයාට තරුණ කාලේ රූපය අවරුද්දසේ දා හතේ දහටේ විශ්‍යය තරුණ රූපය මතක් වෙන කොටම ඒ රූපය ගන තන්නහාවුපදින්න ඇැද්ද ඒ කාලෙ මංහරි ලස්සනයි අ සාවපදි වන තන්හාාවෙන් ඒ රූපය ඔස්සි දුවනොර ඇද තරුණ රූපයගෙන ඒ කාලෙ මගේ හිතෙක ච්චර සතුටත් තිබ්බද නතකොට ඒ සතුොට පිටි පස් යනයි කියන්නේ ඒ වේදනාව පිළිබඳව තන්හාවිෙන් යෑ ඒකාලේ මගේ හිතමමගේ ඒකාලේ මගේ හිතේ කොචර හඳ ගුණ ධර්මතතිබ දදිස්සරමන් කොච්ච රහිසකද ගැන නිහෙතමානිිකම් ඒ කාලෙ තිබබ මෛත්‍රී කරුණාදි ගුණ දම්මතක් වුණොත් ඒකට තහ වෙත්ල වොස හිත දුවනද නැන්ත එතකගෙතන සංගාරුපා දනස්කන්දය. ඊළඟට අපි හිතමු තමන්ගේ ජීවිතය වගේ පාසල් කාලයක් කරිී නැත්තන් තමන්ගේව රූපය හරි එහමැනැතං තමන්ගේ දරුවෙක්ගේ රූපයක් මතක් වුණු ලොක පුතා පුංචි කාලේ හරීම හුරතා ඒම හිත නැද සමහර් දෙමපියන්ට මතක් වෙන එතකොටේ දරුවැගේ රූපය ඔස්සේ නේද හිත දුවන්නේ අ රුඩුවෙල අතරන්න හරි දුව පැනැවිදෙන හරි අර දැ වැඩිවිට පත්වෙලා හිත අත්තේ දරු ලොක වෙලා උමහත්තල හිටියා අම්මලතාත්තලක හිතේ අතීතේ හුරතලේ හිට ්ලමයගගේ රූපය ගැනම තන්ාවෙන් දුවනොද රැද්ද තහාාවෙන් දුවනවා එකට ඒ පුංචිකාලේ පුත් ලෝක පුතා පොඩි පුතාමට හරි ආදරී කළේ දරුවගේ ලැබ චදරී දිිදර රද ආදරී විඳිනවා එතකොට ආදරේගෙන අතීත ආදරීගැන සංකාරයක් ඒ සංකාරුපාද අනස්කන්ධගෙන තන්හාාවය ඉතිනේ දරුව මගේ කෙළ හිතුනු දුෘෂ්ටිය ඉදියේ දරුවගේ ආදරීීමං කොච්චර විින්ද මම ින්ද ගැෙන මමයිනයක් එතු මානය අප නොදරනාාට පින්නත්මි මේ අතීතයක් කොස්සේ දුවලා හාර හාර අෞස්සනව කියන්නම එතන අවස්සන්නෙක රූපයක් එක සැපාදී වේදනාව එමටන් දුක් වේදනාවක්කන්න පුළුවන් අපි හිතමු ඊය දවසේ ඊය දවසේ තමන් අදදකපු මොකක්හරි සිද්ධියක්කේ මවර්ජනා කළු ඒ වැට අතීතට ද දවරුවේ තම අදකපු යම්කි සිද්ධියක්කා වර්ජනා කළොත් ඒකවැට තදීතියටන. ඒ වගේ අතීතය කියල මේ මොහොතට කලියෙන් මොකක්හරිතා මොකක් හරි දෙයක්ගෙන තන්හාවයෙන් කල්පනා කරකරන්නවා නම් මං මගේ ආදී වශයෙන් කල්පනා කර කරන්නවා නම් ඒ එක්කොරූපයක් එක්කො වේදනාව එ සංඥාවක් එක්කෝ සංකාරය එමනත්තං විඤ්ඥාය. එතකොට මේ විදර්සනාත්මක ඇසක් උපදවාගන්නව කියන්නේන්නේ තන්හා දෘෂ්ටි මානමකද වෙන්න ඕන කැඩිල යන්ඩෝන අතීතය මතක්වීමම ප්‍රශ්යන් ෙවේ ක ලාබි බොලිම සඳහන් කලා බුදු පසේ ුදු හරහතන් වවාන්සට අතීතය අර්ජනා වෙනවා ඉති බුදු පස බුදු වහරහතන් වහසට අතීත සංසාර ගමන මතක්වෙන වෙලාගට ආවර්ජනා කරන්නේ. පෙරජීවිත ගැන පෙරවිසූ කඳ පිවෙල ආවර්ජනා කර අතීතය මතක්වීමට ව ප්‍රශ්නය සසරගත සත්‍යයාට දුක්කුපතින්නේ සසරගත සත්්‍යයාට සංසාරගමන දීර්ගවෙන වැඩපිලල සකස්වෙන්නේ ඒ අතීත අත්ක තන්හාාවෙන් සම්බන්ධය ඇතිවෙන හින්දයි. ඒ අතීතය මම් මගේ කියළ ගැනීම තුළ ඇතිවෙන ඒ අන්න ඒ ඒ අතීතයක් වර්තමානඇත්ඒ සම්බන්ධ කරන පාලමතවයි තන්න දුෂ්ටි මාන අනේට කරන දාණ ඕන කැඩෙන්නේ කොහොම කළුදද අතීත සිද් අතී සිද්ධිවෙල ඇතුල් වෙලා තියන පංචස් කඳ ධර්ම අනිත්‍ය වශයෙන් දකිින් ඩුවන සූත්‍රටිකක් ගැම්රු සූත්‍රය අපි දන්නවා රූපය කියන එක චිත්තක්ෂණ දාහතක් තුළ ඇතිවෙල වෙනස්සන නැතිලය එ සිත සහ සිතය උපතින හැඟී වේදනා සංඥා සංකාර විඤ්ාන ෂණයක් තුළ ඇතිවල වෙනස්ස නැත්්වල යනවා. එතකොට යාමෙ කොඳට මනසිිකාර කරණ්ඩෝන ඒ අතීතරූපය ඒ ඒ තැම්වලම ඇතිවුණා වෙනස් වුනා නැතිවුණ. අපි අර නිරන්තරේ මතක් කරන්න මේ අපේ මේ නාමුරු පරම්පරාව පහන් දැලි පරම්පරාවක් වගේ කියලා පහන් දැල්ල කියන අපි දන්නවා නිවෙන පත්තු වෙන නිවෙන පත්තුවෙන නිවෙන පත්ව වෙන වේගවත් වැඩ පිළවෙලක්නේ තෙල්බින්දුවක් කර වැටේදිගේ එනවා පත්තු වෙනවා ඒ තෙල්බිින්දුව පත්තු වෙනවා ගිනි ගන්නවා ඒ එතනින් නිවරයි ආපොහ ෙල්බිින්දක් එනවා ඒ ස්වභභාව ඒ පාන්ත්‍රීදිගේ ධර්මාවක් ද ීළග තෙල් බින්දුව වන එකක් ගිනි ගන්නවා පිච්චෙනවා ඒ පිච්චිවිතයි ආලෝකය ක ල අපි දකින්න ල සේගත් එතනමරයි මේ වේගෙන් 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 සිද් වෙන ෙල් බඳු නැවත නවත නැවත නවත පිච්චන නැතිව වැැිව ල අපබ ඇැට හොඳට ගෝචන කරගන්න බැරනි සාපට හිතෙන්නේ පවතින දැල්ලක් කියලා නමුත් ඇත්තර මෙතර තියෙන්නේ ඇත්තිවෙන නැතිවෙන දැලි පරම්පරාවක් වීඇයට පැල කරාට පසී කරලක් කියෙනවා හැබැ වී කරල එන වෙලාට අපි අර කලින් වීට හිවුවොත් ඒකොහයා ගඩ බෑයි අර්ක නිරුද්ද වෙලා තමයි මේ වී කරලා හැදල තියෙන්නේ. අන්නේ වගේ කලින් පහන්දල්ල නිරුද්ධ වීමමත් එකකට අුත් පහන්දැල්ල කටගන්න ඒ පහන්දැල රුද්ධේදී ආපපු පහන්ඳදල්ලා හට ගන්න. අන්නේ විදිරපින් නති නාම පරම්පරාව රූප පරම්පරය දකිින්ද. නාම පරම්පරාව චිතක්ෂණයත්තුළ ඇතුවල වනස්සර නැ්චලයනවා පහන්දලි පරම්පරාවගේ. ඊළඟට රූපපරම්පරාව ඉටඩ පුඩ්ඩක් ආශිතියනු. හරිට වීකරල හටගන්නකොට වීයටෙන් රුද්ධවෙල වගේ. නාම් පරම්පරා වඩා පුඩ්ඩක් කාවෂය වැඩි රූපපරම්පරාවේ. එතුඩ අමෙක් හොඳර මනසිකාර කරඩුවන ඒ අතේත ඕනුම අම්ම වේවා තාත්තවේවා තමන්ගේ. දුවවේවා පුතාවේවා ඒ ඕනම කෙනෙක්ගේ අතීත සංසිද්ධි අරමුණ වෙද්ද. අතීත ඒ දැකපුව මතක් වෙති කතාකරපුව මතක් වෙ ඒ හැම තැනම තියෙන රූපවේදනා සංජ සංකර විද්ජන් ඒ හම එකක්ම ඇතිවෙන නැතිවෙන ඇති ැ ඇති නැතිවෙන නාමරූ පරම්පරාවිදන දකිදදි මොකද වන්න හිත නිදහස් වෙනවා. අතීත ඇත්තික තන්නහාාවෙන් බැඳීම තරම්. මොකක්ද සාපයක් තාත් නෑ තමන් ජීත වැඩිපුරම දුක්වි දින්න මොව නිසාද. මේ මොහොතර කලින් දේවල් මතක් වෙලා. මේ මොහොතර කලින් සිද්ධි මතක් වෙලා නදු දුක්විි දින්නේ. ඇයි දුකූප දින්නේ සියලූම දුකයන්ට හේතුවහොකක්ද. තන්හාන එහෙනම් අතීතය මතක් වෙනකොට තන්හාවෙන් මතක් වෙන හින්දයි ඔය දුක අතීතය කෙනෙගෙන් ලැබිච්ච ආදරයක් මතකිරීම ප්‍රශ්නයක් නෙවෙේ. ඒ ආදරේ ටොයිහිත ආදරේ උපදිනයකය ප්‍රශ්නේ. ඒ ආදරයට ොයිහිත ආදරෙවත් තන්හා ලෝබය උපදි නවායි තුොට ලෝබයෙන් ඒ ආදරේගෙන හැඟීම් අරමුණු කර අරමුණු කර රිදමොද වෙන්නේ දැන්නේ එක නෑනේ දැන්නේ එක වෙනස් වෙලාන්නේේ න ඒ ආදරේ අහි මනානක කියලා දැනිද්මිකුද වෙන්නේ. අර තන්හාවෙන්නේ ආදරේ අරමුණ කරපු නිසා දුක් උපද්ධවනවා. තන්හාාව කියන්නේ දුක් ජනනය කරන්න. එතකොට යාමගේ ජීවිතේ අතීතය මතක් වෙලා දුක්කුප දින්නේ අතීතය සම්බන්ධය හිතේ තන්හා තියෙන නිසා ග යෝනිසෝ මනසිකාරය විදර්ශනාව අනිත්‍ය සංඥාආධියතාම ගැබුරම්ම සිද්ධ වෙලා නැහැ. අපට දර්ුව සඳහන් කළා තරුණු දරුවෙක් ඒ තරුණ දරුවට ඉස්සර අතීත සිද්ධි මතක් කරන්ති. එක අතීතය පාසල් කාලේ අතීතයේ සන්තෝෂෙන් හිටපුවා ඉළඟට අතීතයේ ආදරින් ඇසුරු කරුපු එහෙම එහෙ අතීතයේ දැන් අහිමවෙලා තියෙන අතීත සිද්ධි මතක් කරන්දිඒ දරුව කියනවා සාමින්නාස ර දැන ම මේ ලෝකය තුළම තනි වුණ කෙනෙක් කියලා. එගේ පාලුවක් දැනෙනවා. ඒ පාලුව වචනලි විස්තර කරන්න බෑ කිය. තරුණුදනට අතීතය මතක් වෙද්ද එ පාසල්කාලට මොනොහට සිද්ධි.ඒ අතීතයේ සමහ සිද්ධි මතක් වෙද්දිී හිත්තට ඇතිවෙනකෙන හරීම කාන්සියක්. හරියට තමන් මේ මුණු ලෝකම තනිවෙච්ච කෙනෙක් වගේ. ඇනෙන්න වගේ දුකක් ොපදනවා කියලා. හැබැයි මේ අතීත පංචස්කාද ධර්ම අරමුණුකර කර ගිධර් සනා පටන් ගත්තර පස්ස සඳහංකර ශාමීන් වහන්ස මගේ ඒ අතීතය මතක්වීම තුළු උපදින දුක් ටික 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 අඩුණා දැම්මට අතීත සිද්ධි යමක් නිසා මතක්වුණ දැ ගීතයක් ඇහෙද්දවෙන්න දැ පාසල් කාල ගැන කියන ගීතයක් ඇහෙදදි පාසල් කාල මක්වෙනවනි හැබැ සයන්හස ඉස්සර වගේ වට ලොකුවර කාසියදැනන්නේ. සමහර අතීතයේ අහිබෙලාගපු ආදරයන් ගැන ගීතහෙනවන ස්සරනම් පපුූ පැලෙන තරංගමාරී දැන් සාවිනාසේම ගානක් නෑ බලන්න තුළේ ජීවිතය විදර්සනක් වෙලා තියෙනවා. මෙයාට යම්කිසි ලොකු අවබෝධයක් නොවනත් අ තදංග වශයෙන් හරි යම්කිසි කෙස් ප්‍රහණයක් වෙලා තියනවා අතීතයේ සම්බන්ධතින තන්හා දෘෂ්ටිය මානය දුරුවීම තුළ අනිත්‍ය සංඥා වැඩීම තුළ ඒ නිසා පන්න අත්න අපට ඉතින් අපි සමාජයේ සමහර පිණතුම් කතාභා කරනවා ගැටලු ජේීවිත ති ගොඩක් අෑ ගැන අති තත් සිද ඉස්සර මෙහෙම ඉස්සර මෙහෙමයි ඒමට මෙහෙකව පෙේද මට මෙහෙමකිව්වා මේ අවැනි කන එක සම්බන්ධයක් ඇති කරගෙන මේ අනි ටති මැසේ් කරනවා කෙටි පනිි විඩියාවනවා මේ අමට හොරින් කෝල් ගන්නවා මේ වෙච්ච වෙච්ච දේවල් සිදති කිය කියමකද කරන්නේ අනේ ස්වාමින්නහන් සමට මගේ හිතාදාගඩෑ ම කල්පනාගන කල්පනා කනු කල්පනා කන්නවා ු වෙදල් වේ එක වෙලාගේ දයි එතගොට හිතන් දෝන මොකදදපි කරන්න ඕෝන ඒ අති තැහැම දෙයක්ම අවසං වෙච්ච නැත්තන් නැතිවෙලාගේුණ රුද්ද වෙලාග පංචුපාදානස්කන්ද ධර්ම නැත්තන් නාමරූප ධර්මගේ ලපි අවබෝධ කරගන්න හෝන අනිත්්‍ය ස්ොභාවයට පත් වනා කෙල් අපි අවබෝධ කරගන්නඩ එක මේක භාවනා කරකරරර ඉස්රහට අන්න්නුනු දෙයක් එතකොට තමයි ඒදු කඩුුවන්න ඇත්තම් මොන සෙල්ලව දැම්මත් හරියන්නේ පිනතුර දැන් බොෝයට අත්දැකී ැතිනි විදර්ශනාවෙන් ඒ දුක් නැති කර ගන්න ඇතුව වෙනෙන එක දේවන් කර කරන්නනේ යාලුවන්ට කියනවා අඩැනවා ඉට පස්සේ ඔය අට වෙන්න කියලා අමක කලයන කියෙනට එලිවිසිෂන් බලන්නනවාවි නොදගමයනවා ති දුක් නැවෙනවාද නෑ ඒ නිසාට එක්ම විසුම තියනි දුක්කලින් ගැල විදර්සන වෙන විසිදුමක් නැත්තම සංසාර ගමනත් ඔොයා පීර 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 පීරගිය දුක් නැති කර ගන්න තින එක මාර්ග විදර්ශන වෙන මුකුත් නෑ කඩෙන් ගන්නත් දෑ දෙග ඉල්ල ගන්නත් බෑ ඉබේ පහල වෙන්න ෙත් නෑ? සැනසිල්ල කියන එක එහෙම බෑ විධාන සනාකළම ඇතිගේ සබඳ දුක්ටක නැති කරගන්නවා දෑ සහරඉන්න සමහර අම්මල තාත්තර දැන් සමර තරුණ යත්තින්නවා තමන්ගේ උන්න ප්‍රේමාන්තේ හරි ප්‍රේමාන්තිය හරි මියේගියානම්. තමන් විවාහලෙට සමය හරි භාරය හරි මේගියයාම් තමන්ගේ දරුවක්රි අමතතාතකෙනර මේියගේ ඉතින් බොුද ආඩන්නනවා වැල්ලපෙනනවා කල්පනා කරනවා ඉතින් ඔය දුක නැති කරගන්න නම්. අතීත ජීවිත අතීත සිද්ධි පංචුපාදානස්කන්ද ධර්ම වශයෙන් දකිමින් අනිත්‍ය සංඥාවෙන්ම දකිින්ඩෝ නෑ. එතකොට හිත් නිදහස් වෙන්ඩි. එතකොට අතීතය තන්හා දෘෂ්ටි මානසහිත අනුගමනය කරන්න නැති කෙනෙක් බාර පත්වෙනවා. අවසංවෙච් චතීත අවසම්ච් අතීතය බෞටමයා අවබෝධ කරගන්නවා තැන් ඒ ගැන කල්පනා කරලා, ගැ නොවෙන මට්ටවකට පත්වෙනවා. දුක් සහගතව කල්පනා නොවෙන මට්ටවකට පත්වෙනවා. ඒ කල්පනා කිරීමේ පලක් නැති බව හැඟීමක් විදර දනෙනවා. ඊලට බදුන් අහස දේශනා කරනවා නප්පටිකංග අනාගතන් අතිතන්නාන්වාගමය නප්පටිකංක අනාගතන් අතීත පං්චුපාදානස්කන්ද තන්හා දෘෂ්ටිමාන වශයෙන් අනුගමනය කරන්න ඇවිතරක්නෙවෙයි අනාගත පංචුපාදානස්කන්ද තන්හා දෘෂ්ටිමාන වශයෙන් මේ ප්‍රාර්ථනා කරන්නේ අන්න එක හරි වටින කතාවක්. අපි ගොඩාක් මේ ලෝකය මොනෝද කරන්නේ ප්‍රාර්ථනා කරනවා. විවාහොුණගම් මොනද ප්‍රාර්ථනා කරන්නේ. දවික් ප්‍රාර්ථනා කරනවා පුතෙ ප්‍රාර්ථනා කරනවා. වාහ වන ගම ගෙදරන්න නැඳදනිය විශෂයම් නැදනී මකාද ප්‍රර්ථනා කරන්නේ මිනිබිරික් කරි මුුණුපුුර කර ප්‍රර්ථනා කරනවා තරුණ ජීවිත ගතර කරනය ඉතා ගුණේහ තරුණයක් තරුණෙක් මට ලැබෙන්ඩ ෝඕන කිය ප්‍රාර්ථනා ඇතුලෙන් රහසේ මැති කර කරන්නවා ඒ ප්‍රාර්ථනාවටහුුවෙන්ඩෙක් පොනොවද එ රූපයක් එ වේදනාවක් සංඥාවත් එක සංකාරය එක විඤ්ඥානය දැබ බලන්නේ යාම්කිසි පුතෙක් විවාහනාට පස්සේ ලේලියක් ගෙදරටෙනවා දැම්මේ නැන්ද නියගේ අදහසක්තියෙනවා ලොක පුතා වගේ මුුණුපුරෙක් කම්බුවෙන්ෝන අනාගත ප්‍රාර්ථනාවක් ඒ මුණපුුරා කියන්නේ මුණුපුුරා කියන්නේ මෙතෙක් නොහටගත් මෙෙතෙක් නොවා රපද නැදද රපය ඊළඟට ක තුළ වේදනා නැද්ද ඒ මුරුපුුරා කියන්නේ පංචස්කන්ද ධර්මයක් න ඉදර වේදනත් සංඥා සංකර විං්ා නැද ඒත් තියවා. එතකට මේ නැන්දනය පතන්නේ පංචස්කන්ධයද නැද්ද. පචස්කන්දය. ඊලට මේ පංචස් කන්දය ගැන මෙයා මේක පතන්නේ තන්හා දෘෂ්ටි මාන සහිත ආසාාවෙන් ලෝබෙන් හිතන්නේ මුුණරුපුරෙක්. ඊළඟට මගේම මුණපුූරේකාන දෘෂ්ටිය වැරදි දැක්මක්න මේ ලෝක මගේ කියලා කිසිමි දෙයක් නෑන මෙයා තන්හාාවෙන් මුුණුපුරාහෝ මිනිබිරිී ගැන කල්පනා කරන විතරන්නේ මගේ මුණපුරෙක් මගේම කියලා මුණුබිරික් මොනපුුරේ කම්බුන් නැත්තයිට අසකද වෙන්නේ. මිනිපිිය කම්බුුණ නැත්ත අමමුකද අරුදුු පහක්ගයා හයක් ගිය හක් ගියා දහයක් ගිය ඔන්න රහ්ඩුුවල්ලන්න පටන්ගැ ඇයි. දුකයි දුකේ ඊටවාසේ දුකෙන් ඉදිීවාස මගදන කේන්ති දැ ලෙලි පේන්නත් බෑ. පුළුවන්නන් එලවනවා. හැැයි යම් කිසි නැන්දනයක් එහෙම ප්‍රාර්ථනා තන්හා දෘෂ්ටි මානවසය නැතිකරගත්ති නැත්තං අර නැන්ද ඇති කරගන්න මානසික වියවුල මේ ඇතිකරගන්න නෑ. එතකට අප තරුම් අන්්ෝන අප ජවිත ගොඩක් අවුල්වෙෙනනි ඔන්නව නිසා එ තන්හා දෘෂ්ටි මාන අපේ ජීවිත වල මේ අරණකං ලේ මස් ඇට නහරව ලස්සේ ඕකොම දුවල වගේ තන්හා දෘෂ්ටීෙන් මානය අතීතය ගැන හිතහි හිට හරිය මාර අනාගතය ගැන ප්‍රර්ථනා කරද ලේවා සිද් ොිද හහිරීය මාර ධෑර තියන අරංඥ සූත්‍රයේ තියන්නේ අරංජ සූත්‍රයේ තියෙනවා අතීතය ගැන හිතහිත සෝකකරන කෙනා අනාගතය ගැන හිතහිත සෝකරන කෙනා. අව්වට දාහු බට දණ්ඩක් වගේ කියෙනවා. එමකදදවෙන්නේ වේරල්ල කරවෙලා මැලෙවෙල ගියපු ජීවිතයක් ක. අතීතය ගැන සෝකරන්න නාගතය ගැන සෝකරන්න. එතකොට ඔක්කොට මෙ හේතුව නම් අපට තේරනො හිතේ තියෙන උපදින තන්නා දෘෂ්ටිමාන යම්කිසි ැන්තනක් මුණුපුරෙක් මිනිිබිියක් තන්හා දෘෂ්ටිමාන සහිතව ප්‍රාර්ථනා කරන්න ඇයට ඒ සම්බන්ධව දුක්කුපදින්ඩේ එක එතකොට හේතුවක්ෙන්නේ නෑ ඊළඟට අපිහිතමුූ යම් කිසි කෙනෙක්ට මෙහම අදහස්සට පුළුවන් ගොඩා පින්කම් කරනවා ගොඩා පින්කම් කර කර මෙයා හිතනවා මහේසාක දීවතලයකු පත්ති ල බන්් ඕන කියලා. තාම මේ නොවාපු අනාගතයක්න හතු අනාගත ම මහසාක දෙවිකෙනෙක් ඉන්නට ඒත් දිව්‍ය පුත්‍රේ කියන්නේ හරි දිව්‍යාංගනාව කියනෙත් පංචුපාදානස්කන්දය අම්මද නැද පංචපදාානස්කන්දය දිව පුත්‍රයේ දෙවි කෙන කියන්නේ තරතින රූපතියනවා වේදනාතන සංඥාතල සංකර්ථන විං්‍යාන්තරතිකට මෙයා බලන්නේ අනාගතයේ දිව්‍යාත්මභාවයක් සම්බන්ධම කක්ද කරන්නේ තන්හාාවෙන් කල්පනා කර කරන්නවා මෙතෙක් ඇවිල්ල නැති භාවයක් පිළබඳ තන්හාවෙන් දෘෂ්ටියෙන් මානයෙන් කල්පනා කර කරන්නවා ඒවගේ තරුණු දරුණ වයනතා මහම් වෙලා නැති මේ වගේ එහෙම න කල්පනා කර මෙම පාටත් තියන වහෙම උසක් තියන මෙහෙම හිනාාවත්තින මෙහෙම කොන්්ඩයක් තියන ඔ කට්ටිය හෝමට හරි හරි කල්පනා කර කර ඉන්නේ. මොනදේ කල්පන අනාගත පංචුපාද අනස්කන්තියක් ගැන එහෙෙන කම්බු නැත් තම්ො දෙවෙන්න ඇතු කෙනාව ලැබුණේ කියලා මැරෙනකම්මයි පවුල් ජීවිතය විඳවිද වෙන්න. දැව සමහරය දරුවන්ගේ අම්මලත්ත ඔ කියන අපේ පුතා පතාගෙනාපු කෙන නෙවෙේ ලැබුණ කියනවා. ඒගේනේ පුතත්තේ කම්මත් පතාගෙන දලා මෙහෙම දුවක් හම්බුවේ කියලා බලන්න පින්නත් ේ අනාගත පංචුපා දානස්කන්ද මෙතෙක් කමුණනොවුණු නාගත පංචුකා දානස්කන්ධාදී ගැන හිත හිත මේ පාරථනා පති ගහනව තමය අන්තිමට ඒ හම ොෙනනකොටමකද වෙන්නේ. යුද්ධ සටන් සමහර ගෙවල්ල නොවට මේ ඔක්කොට හේතුවෙන් අපට තේරුම්ගන්න පුළුවන් තන්හාවයි ආසාව දෘෂ්ටිය ඒ කියන්නේ ආත්මීය වශයෙන් මම්ම ගිවශනයෝ දැකීම මානය කියයන් ඒ හැම දෙයක්ම අත්දකින මම කියන හැඟීම එ කොටේ අනාගත පංචුපාදානස්කඳ ධර්මක් අතීත පංචපාදානස්කර ධර්මවාගේම අනිත්‍ය ස්වභාවයටමයි අයිති ඉතින් අන්නේ විදියට හොඳට කල්පනා කරලා දෙපැත්තෙන් නිදහස් වඩෝන මේ නිසා මේකනිකා නැත්ත වෙනම කක්දන්න වද හරියට දෙපැත්තට ගහනෝ වගේ අපදු ංි පුරසේකුට මොගහර දඩුවවක් ැබලා එක පාරක් හනවාම්කම්බුලට ඒ පැත්ත ඉන්න වැෑ කෙලි දනනි පැත්තර ගනවා අන්‍යවත ගොඩක්ඇගේ ජීවිතය අතීතයෙන් ලැබෙනු සහර දෙවල මතක් කරදී නොකූ දුක්ේදනා එක අතුල් පාරක්කය ඊට පස්සේ අනාගතය ම තක්වෙලා අනාගත පාර්ථනා බිඳීම් සම්බඳධ අ පැත්තෙන් ඔන්න ලැබෙනවා අතුල් පාරක් එහෙම දෙපැත්තෙන් හොඳ රතුල් පහරවල් කමින් තමයි සමහරයකි ජීවිතය එතුරට තැමර අවර දව බට දණ්ඩුවගේ අපද පැත්ෙන්ම නිදහස් වෙන්දෝන. ඉතාම නිදහස් මානසිිකත්වයක ටෙඩෝනෑ. හැබැයි ත ප්‍රශ්නයක්තියන ඒ ප්‍රශ්න ඊළංගා අතයි බදුන්හස දේශනා කරනව පච්චුපපන්නංච යෝදම්මන් තත්ව තත්ව විපස්සති අසංහිීරං අසංකුප්පන් තම් විද්‍යහමනු බරෘහයේ. ඔය අතීත පංචුපාදානත් කන්දවලින් ගැලවුනාට විත්‍රම්මදි අනාගත පංචුපාදානස්කන්දවලින් ගැලවුනාඩ විතරම් මදී වර්තමාන පංචුපාදානස්කන්දේත් මොකද දකිින් දෝන දකිින් දෝන හේතු පල ස්වභාවය ය මේෙ ප්‍රත්‍යපපන්න යම්යම් ධර්මයෝ ඇද ඒ තැන්හිදී අනිත්‍යාදී වශයනෙන් විදර්ශනා කරයිද ඔහු අසංහිීර අකෝපියෝ විදර්ශනා වඩක්න්නේ වඩන්නෙක් ඇයි සඳහ කරමින්. අතීතය සහ නාගතය කියන දෙකෙන් ගැලවිලා විතරක් ඒ දෙක ගැලවෙනගොඩ ලොකූුණි දහසක්කට ඊට පස්සමකද කරන්න තියෙන අපිට වර්තමාන වර්තමාන දිහත් ධර්මානුකූලව විදර්ශන ඇසින් බලන්ඩෝන බුදුරජාණන් වහන්සේ පින්නති මේ සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙනවා කෙලෙස යම් ශ්‍රාවකයෙක් ප්‍රචුත් පන්න ධර්ම ඒ කියන්නේ මේ වර්තමානයේ පංචුප්පාදානස්කන්ද ධර්ම කෙනෙ හේතු පොල දහම කොහොමද කෙනෙ තන්න අදෘෂ්ටි මනවසයෙන් ගන්න කියලා ඊළඟ සඳහන් කරනවා. සඳහන් කරනවා රූපය ආත්මකොට ගනි. මේ වර්තමාන රූපය ආත්මයක් තියෙනවා කලෙ හිතනවා. වේදනාවආත්මකොට ගන්නවා. සංඥාවත්මකොට ගන්නවා සංකාරය ආත්මකොට ගන්න විඤ්ාආත්මකොට ගන්නවා ඇැන් දෙ පැත්තෙන් ැලවුණා උනුමුත්තියා ත මේ වර්තමාන වර්තමානයේට මනිසිකාාරවෙන්න පුළුවන් මේ වර්තමානයේ මේ රූපය තුල්ලර කියන මේ සරීරය ඇසරුෙන නාත්මයයක් තියෙනවා මේ වේදනා සඥා සංකාර විං්ඥානාදී ඇසලුක නාත්මයක් තියෙන පුළුවන්. අන්න ඒක බුදු වහන්සේ විග්‍රහකන විසි ආකාර වශයෙන්.විිනති විසිාකාර සක්කකාය දෘෂ්ටි ගෙන ක අපිය හල තියෙනනෙ ඇත්තන විසියාකාර සක්කාය දෘෂ්ටියය කියනෙම කද. ආකාර විස්්සක් වුණු පංචුපාදානස්කන්දී විෂයහි හටගන්න වැරදි හැඟීම දැක්ම අදහස තමයි විසිාකාර සක්කාය දෘෂ්නය කළ කියන්නේ. ඒකයනි පින්නත්නී මේ පංචුපාදානස්කන්ද ධර්මයේ මොනොවාහරි කෑල්ලක් මොනෝහරි කොටසක් අරගෙන ඒ කොටසේ කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා කියලා පටලගන්න ගතය තමයි විශ්‍යාකාර සක්කය දෘෂ්ටි විග්‍රහ කරන්නේ පංචු පාදානස්කද තරේ මොනො හරි කැල්ලක් කරගෙන ඒක කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා කියලා. ඒ අවිද්‍යාව නිසා වැරදි සංකල්පයකට එන්න ස්වභාවේ තමයි මේ කියන්නේ විසිාකාර සකය දුෘෂ්ටි කියලා අන්න ඒ අපි ප්‍රහණේ වෙන්නේ වෙන විදියට හේතු පල දහම මේ වර්තමානය තුළ දකිින් දෝන. වර්තමාන මේ පංචුපාදානස්කන්දය කියන්නේ කෙනෙක් නැති ආත්මයක් නැති හේතුබල දහමක් කියලලා හරියට පෙන්න්න අති අපි හිතුපු දැන් රුල් නවත් කැනව සාගරයේ. ඒ රුවල් නැව කියනක කෙනෙක් විසින් මෙහයවනවනෙවේනේ. සුළං හේතුවෙලා ඒරවල්නෑ මොකද වෙන්න ඉස්සරහට තල්ලෝලයන තන ආත්මයක් නෑනේ රුුවල්නවක් කුල්ලට ඉස්තරට ල්වලද යතන ආත්මයක් නෑනේ. අන්නේ රුුවල් නැවක් හු හුල්ලක කියන හේතුවන නිසා ඉස්්‍රරාට තල්ලයන රුවල් නැවගේ තම අපි වර්තමාන නාමරු පරම්පරාව. මෙතනත් අනාත්ම ස්වභාවයක් හේතු පලස් භාාවයක් තියෙන්නේ අනන්නේෙක හොඳදරට ප්‍රකටරාන්නනට දැ උදාාරයක් වශයෙන් පින්න තිැපි කපයක් ගම දැ සාමාන්‍යෙන් විෂාකාර සක්කාය දෘෂ්ටය තියනවා දැන්. රූපය තමයි ආත්මය කියලා රූපය කෙනෙක් ඉන්නවා කියලා දහස ඉට පුළුවන් රූපය තමයි ආත්මය පින්න්නති බලන්න දැ අපි අපේ සමාජයතුව කතාකරන්දි සමහරයටබන්න මෙහැම කියනවා කොටා කියල කියනවා දිගා කියල කියනවා කලුව කියල කියනවා සුද්ධ කියලා කියනවා සුදුපාටට අපි මොකද්ද අමුණන්නේ ආත්මිය සංකල්පය එතකොට තම අපි සුද්ද කියන්නේ. කලුපාටට අප ආත්මිය සංකල්පය බද්ධ කන්න අපි එතකොට කියනවා කලුව කියලා උස කියන ස්වභාවයට අප එකතුගන්නවා ආත්මය සංකල්පය එතකට දිගා කියනවා දි කියනකට ආත්මියය සංකල්පය කොට කියන ස්ොභාවට ආත්මියය සංකල්පය එකතු කරලා කොටා කියනවා. එකයන්නේ රූපං අත්තනෝ සම්මුු පස් ඇති කැෙන රූපය තමයි ආත්මය කළ ගැනීම. ඒන කලු රූපයට අපිගෙන කළුවා කියෙන එ එකොන කෙනෙක් ගැන මතුවවෙන්න අපිට දැන් කලුකිව්වටට කෙනෙක් කියල සංකල්පයක් කියන්නේ න කලුුව කිවොත් මොකද වෙන්න එ ො කෙනෙක් ආත්මයක් ගැන හැඟීමක් කියෙන සුදු කිව්වට අපිට ආත්මිය සංකල්ප කෙනෙක් ඉන්නව කළ දහසක් ඉන්නේ සුදු සුදු එච්චරයි සුද්ද කිව්ත් මොකද වෙන්නේ අන්නතුවට අපට ඉන්නවා දැනවා කෙනෙක් ඉන්නවා ආත්මයක් තියනවා වගේ. ඒවගේ මේ මේ රූපය තමයි ආත්මය කියලා එහෙම ගන්න සමහරය ඊලඟ අපි හිතම් ගැ වේදනාව තමයි ආත්මේ කලා ගැන විද ක් කල් පන ොත් ෙද. දුක්වේදනා හටගන්නවා. එතකොටේ දුක්වේදනාවට අපි ආත්මය අමනන්නේ දුක්විඳින්න කියන පදින්. සැපවේදනාව කියන්නේ හිතැඇසුරු කරගෙන හරි ඇහැ සුරුරග හරි බුදන සිටවිල්ලා. ඒකට අප ආත් මේ ගලපනවා එතුටග සැප විඳින්න කියලා. ඒවගේ මේ මේ රූපයට වේදනාවට සංඥාවට සංකාරයට විඤ්ඥානයට අපි ආත්ම පටල පටලයන්නේ. දැවද්දාරනැ ගත්තවොත් එහම දැන් ලෝබේ කියල සංකරධර්ම ගත්ොත් ඒ ාත්මය පටලැවට පසෙමුකදවේ ලබයා එ එතුකට කෙනෙන්ගෙන සංකල්පෙනවදර ැද. එතිකොට දැන් මේ හේතුබල දහම් දකින කෙන දන්නවා මෙතන ලෝබයි එෙක් නැහැ ලෝබේ තියෙනවා. සමහරයට කියනවා මසුරා කියලා. මසුරුකම ප්‍රකට වෙදදි අපකට ආත්මය ගලපල කියනවා මසුරා කියලා. ඇැයි විදර්සනාවෙන් හේතුල දහම් දැකපිෙන දන්නවා තන මසුරෙක්නහැ මසුරු කම තියෙනවා. ඊළඟට ව්‍යාපාදයන්තියේන්තිය ව්‍යාපාදෙර පියාත්මි ගලපල ගොමදතික කෙනෙක් ගලපල කේන්තිකාරය හැබැ විදර්සනාවෙන් හේතුඵල දහම දැකුගෙනා. මෙත ආත්මත්යෙන් තොරයි කෙල දකපුගෙන මෙතර කරෙක්න එක ක දැකපු කෙනා කේන්තිය දකිනවා හැබයි කේන්ති කාරෙද දකින්න. ඒවගේ ඉරිසිාව දකිනවා ඉරිසියා කාරයෙද දකින්න. මසුරුකම දකිනවා මසුරු මසුරෙක් දකින්නේ. ආදරය දකිනවා ආදරවන්තයද දකින්න. ආදරය ගැන ලෝබේණෙ ලෝබේ හරි හරි ආදරය ලෝබේ තියෙනවා නමුත් එකට ආත්මය පටලවන්න හේතු පළ දම දකින කෙනා. සාමාන ජීවිතයේතින් සමාජය ඇසුරු කරද්දිී ලෝබයා මසුරාහිම ආදරවන්තය ආදරවන්තික නොහ කතා කරන්න පුළුවන් සාමාන ලෝක එක් ජීවත්ත දි නමුත් ඇතුළෙන් දන්නවා මෙතන ආදරවන්තේෙක් නෑ මෙතන තියන්නේ හුදු ආදරය විතරයි මෙතන කයින්ති කාරයෙක් නෑ මෙතර තියෙන කේන්තිය හේතුන් නිසා පහල වෙච් ධර්මයක් ඒවගේ මේ පංචුපාදානස්කන්දෙන් ආත්මීය සංකල්පය පින්නත් අපි හූරලදාණ්ඩෝනෑ. ඉවත් කරන්න ෝනෑ. ඒක ඉවත් කරන්න නම් මොකද කරන්න්ඩෝන වර්තමාන පංචුපාදානස්කන්දේ හතු පල දහම දකිින් ඩෝනෑ. ඉති නේවිදර හේතු බල හම දකිද්ද මේ පංචුපාදානස්කන්ද ධර්මයට කෙනා හෝ ආත්මේ හෝ අමනන ගතිය හිතින් බැහැරවෙලගෙල්ලා මෙතන එයාට ප්‍රැකට වෙනවා. රූපයක් ඇතෙ වේදනාවක් ඇතෙනෙ නැත සංඥාවක් ඇත කෙනෙක් නැත. සංකාහාර ඇතෙනෙ වි්ඥාන ඇ කෙනෙක් නැත කියන සුද්ධ පිරිසිදු ඥාන උපදින්න පටන්ගන්නවා. එතකොට එයාට වර්තමාන පංචුපාදානස්කන්ද ගැ තියන තන් හදුෂ්ටිමානත් දුරුවෙනවා. ඉතින් මෙන්න මේ වගේ පන්නත්නී. අතීත පංචුපාදානස් කන්ද පිළිබඳ තින තන්නා දෘෂ්ටිමාන දුරුවෙන විදිහයට අනිත්‍යාදිවි දර්ශනා කරමින්. අනාගත පංචුපාදානස් කන්ද තන්නා දෘෂ්ටි මානසය ප්‍රාර්ථනා කෙරෙන ස්වභාවී අදහස් ප්‍රහාණය වෙන අනිත්‍ය භාවනාවේදමින්. වර්තමාන පංචුපාදානස්කන්ද ධර්මය තන්නා දෘෂ්ටිමානසිෙන් ගන්නතුව හේතුළ දහම්පශී දකිමින් තුම් පැත්තෙම්ම නිදහස් වුනශ්‍රාවකයකින්නව නම්. වාසය කරණය අට කියනවා බද්ධේක රත් එයාගේ දවස එයාගේ රාත්‍රිය හරීම නිදහස් විදර්ශනාත්මක සුන්දර රාත්‍රියයක් ඉතින් වෙන්න මේ විදර තමයි මේ බද්ධක රත්ත සූත්‍රයේ දේශනා කළ තියෙන් ඉති මේ බද්ධයක රත්ත සූත්‍රය පස්සේ තවත් මෙවැනි බද්ධයක රත්ත සූත්‍ර කීපයක් වෙනවා හා ච්ඡායන ද්ධය කරත් සූත්‍රය ආනන්ද බද්ධහි කරත්ත සූත්‍රය. ලෝම සකංගිය බන්්ධේ බද්ධය කරත්ත සූත්‍රය කියල හෙම බද්ධය කරත්ත සූත්‍ර කිහිපයක් අධින් පස්සේ ඉස්සරහට දෙන කිහිපයක් පිළි තුළ ශ්‍රවණය කරන්න පුලන් අපේ ගෞරුන සාමන් හන්ස දේශනා කරනවා ඉතින් නැවත නැවත හඩ නැඒ දේශනාසලවනය කරමින් පිින් අද තුම් පැත්තෙන්මනි දහස් වනු මේ ලක උතුම්ම සැපය අත්දකින ශ්‍රාෝකය බලට පත්තිෙන්ම කියලා සිහිපත් කරමින් ආරාධනා කරමින් ධර්ම දේශන අවසංකරන හැම දෙනාටම සම්මා සම්බන සරණ. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තංගනු මෝදෙත්වා චිරන් රක්කවන්තු සාාසනං චිරන් රක්කන්තු දේශන චිරන් රක්කන්තු මම් පරන්දි.